ඒ ගෑන් ළමයාව ඒකෙ මුදවන්න බෑනේ ෆෝන් සෙක්ස් ගෑන් ළමයා කියන්නේ වයස කීයද ගෑන් ළමයා අවුරුදු 16 පාසල් ශිෂ්‍යාව පාසල් ශිෂ්‍යාව ෆෝන් සෙක්ස් කරනවා සෙක්ස් කරන්න තමයි යෝජනා කරන්නේ සුදුගවුම පිටින් ඇවිල්ලා ඉස්කෝලේ හොරෙන් පැනලා පාටකවුමක් ඇඳන් එන්න මං ඔයාව අරන් යන්න මැසේජ් එක බලබලින් නිඳ ගියා නිඳ යනකොට අක්කා ළඟට ආවා අක්කා මැසේජ් එක බැලුවා මුලින්ම රෙජිස්ටර් වෙන්න මගේ අත වීදුරු කටුවකින් කපාගෙන ඒකේ ෆොටෝ එකක් ලයිව් දාන්න කිව්වා අර පසල කාරණාවක් දැන් කාටද මේ රෙජිස්ටර් වෙන්න කාටද මේ ලේ බලන්න ඕනේ ඔබ ඒ දරුවගෙන් ප්‍රශ්න කරේ නැද්ද කාටද මේ ෆොටෝ එක ලේ දකින්න ඕම ඒ ළමයා කතා කරන්නේ බුදුම අමාරුවකින් කතා කරේවේ ඒ ළමයා කවුද මරන්න එනවා කියලා පිටිර හේතුලා බයෙන් බලාගෙන ඉන්නවා එදා ඉඳන් දිගටම ගේම් ගැහුවා එයාලා කියන හැමදේම කළා දවසක් මට සීදි විනාසා ගන්න කිව්වා ඒ හින්දා මම ප්‍රශ්න ඒ කියන්නේ ඔය ලේ ඉල්ලපු කට්ටිය තමයි සීදි විනාසා ගන්න බල කරන්නේ ඒ ළමයා ඒව කියන්නේ නැහැ ඒ ළමයා බයයි ඒ ළමයා මරනවලු ඒ කට්ටිය කිව්වොත් එතන ප්‍රශ්නේ ඒ හින්දා මම ප්‍රෙෂර් පෙති බිව්වා ඒ උනාට මම මැරුනේ නැහැ ආයෙත් ගේම් ගැහුවා මගේ යාළුව ගොඩක් ගේම් ගහනවා ඒ හින්දා මාත් ගේම් ගහනවා මම ශිෂ්‍යත්වේ පාස් වෙච්ච ළමේ දැන් 9 වසරේ මම 57ක් ඉන්න පන්ති 7 වෙනියා දැන් මට ඉස්සර වගේ ඉගෙන ගන්න බෑ මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ තාත්තා ගේම් ගහන්න එපා කියලා බනිනවා මට තාත්තර ගහන්න හිතෙනවා ඊට පස්සේ ගෲප් එකේ අය අපේ ගෙදර හොයාගෙන ආවා මගේ ෆෝන් එක අපව දෙන්න කියලා ගෙදර අයට බැන්නා මාව මරනවා කිව්වා මට තර්ජනය කරලා ගේම් එක නතර කරනවා නම් ෆෝන් එක යාළට දෙන්න කියලා ගෙදර අයටයි මටයි හොඳටම බැන්නා අවුරුදු දෙකේ ඉඳන් ෆෝන් දුන්න ළමයි බහුතරයක් කියනවා වර්චුවල් ලොටසම් කියලා වර්චුවල් ලොටසම් කතා කරන්න බෑ ඊයේ පෙරේද දවසක මගේ WhatsApp account එකට ආවා පණිවිඩයක් මේ පණිවිඩයේ දුටු මොහොතේම මගේ ඇඟේ හිරිගඩු පිපුණා කිව්වොත් මම නිවැරදි ඒකට හේතුව තමයි මේ පණිවිඩය අන්තර්ගතය වෙලා තිබ්බේ අපේ රට අනාගතේ බාර ගන්න ඉන්න අපේ දූ දරුවෝ සම්බන්ධයෙන් මේ මොහොතේ එල්ල වෙලා තියෙන විශාල තර්ජනයක් පිළිබඳ පණිවිඩයක් මේ පණිවිඩය යටින් දුරකථන අංකයක් සහ මේ පණිවිඩය සමාජගත කරන තනත්තියගේ නම තිබුණා. ඇගේ නම වුණේ භද්‍රාජී කිරින්ගොඩ. ඒ දුරකථන අංකයට මම කතා කළා. කතා කරලා මම ඇයට ආරාධනා කළා ඇගේ මේ අත්දැකීම් අපේ සමාජයත් එක්ක බෙදා හදා ගන්න ඕනේ විශේෂයෙන්ම අපේ දෙමව්පියන්ට දූ දරුවන් සිටින දෙමව්පියන්ට මේ මොහොතේ තමන්ගේ දරුවන්ට එල්ලලා තියෙන මේ භයානක තර්ජනයෙන් මේ අනතුරෙන් කොහොමද ඒ දරුවන් ගලවා ගන්නේ කියන කාරණා සම්බන්ධයෙන් සමාජය දැනුවත් කරා. ඒ අනුව මේ මොහොතේ ඇය පැමිණ සිටිනවා අපේ අරුණ ආයතනයට. ඇය වෘත්තියෙන් මනෝවිද්‍යා උපදේශන හා චර්යා ප්‍රතිකාර චිකිත්සක භද්‍රාජී කිරින්ගොඩ. කිරින්ගොඩ මහත්මිය අයිබෝවන්. අයිබෝවන්. ඔබ ඔය ප්‍රකාශ කරන්නේ මේ වෙලාවේ අපේ රටේ දරුවන්. ඔව්. ගැටවර වියේ පසු වෙන තරුණ දූ දරුවන් මේ වීඩියෝ ගේම් වර්ගයකට හුරු වෙලා ඔවුන් මේ වෙනකොට තමන්ගේ ජීවිතේ විනාශ කරගෙනමින් සිටින ආකාරය ගැන. ඔව්. හරි. දැන් මට කියන්න මොකද්ද මේ ගේම් එක? මගේ ළඟට එනවා මෙන්න මේ ගේම් වර්ග ටික. ගොඩක්ම මම දැක්කේ මේගොල්ලෝ එනවා PUBG කියන ගේම් එක ගහන අයනවා. Free Fire ඒක තමයි මම මේක කතාවට ගත්තේ මම අන්තර්ජාලය හරහා මම මුදාහැරියේ ඒ ෆ්‍රී ෆයර් කියන ගේම් එකෙන් ළමයෙකුට වෙච්ච හානියක් තියෙනවා. ඒ හානිය ගැන තමයි ඉස්සෙල්ලා ගේම්ස් ටික කියමුකෝ මේ හානිද කර? ස්නයිපර් ෆරි, ගොන්ස්ටා ක්‍රිම්, වර්ල්ඩ් වෝ, ප්‍රිසන් බ්‍රේක්, ලැගේජ් ඔෆ් ලින්ඩර්ස්, කෝල් ඔෆ් ඩියුටි. දැන් ඔබ අවුරුදු 30 ගණක පුරා දශක 30කට වඩා මේ ඔබගේ වෘත්තියේ නිපුණත්වයක් තියෙන උපදේශිකාවක්. ඔබ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ගේම් එකේද දරුවගේද එහෙම නැත්නම් මේ දරුවන්ව රැක බලා ගන්න දෙමව්පියන්ගේ අතේ දෙමව්පියන්ගේ ගේම් එක ගැන මගේ ගැටලුවක් නැහැ ගේම් එක Tamanට සුදුසු විදියට සුදුසු වයසදී ගලප ගන්න ඒ අය දන්නවා ගේම් මම අහලා තිනවා ගේම් වලින් දිනු වෙච්ච අය ඉන්නවා මහාචාර්යවරිය වෙච්ච අය ඉන්නවා ඒ නිසා විතර ගේම් කතන්දරයක් නැහැ මගේ ගේම් එකක් ගහන නිසා කියලා නෙමෙයි මම කියන්නේ දෙමව්පියෝ ඉතාමත්ම නුසුදුසු ලෙස දරුවෙක්ව කටයුතු කරනවා ළමයින්ට නොවටිනා විදියට අධික වටිනාකමින් දුරකතන දෙනවා දුරකතන සපයනවා ඊළඟට ළමයා කියන හැම දෙයකටම අම්මලා බයයි ළමයා සීදි විනාසා ගනී කියලා. ඒතර තමයි පළවෙනි ගැටලුව. මේ ළමයි සීදි විනාසා ගනී. ඒක නිසා ඉල්ලන දේ දෙනවා. ඊළඟට ළමයිට ඕනවටදී හැම දෙෙම ළමයාට කරලා දෙනවා. දැන් ගේම් එක ගහනකම්ම ඒ ළමයට කැම ටික ළඟට ගිහින් දෙනවා. ඒ ළමයා සප්පායම් කරනවා. ඒ ළමගේ ඇඳුම් හොදලා දෙනවා. ළමයාගේ self concept හදන්නේ. ළමයාට ගේම් එකට වහල් වෙලා අම්මලා බලාගෙන ඉන්නවා පැත්තකටලා ආඳාඳ. දැන් භද්‍ර මහත්මිය
ඇයි දෙමව්පියන්ට තේරෙනව නම් තමන්ගේ දරුවා ගේම් එකකට හුරු වීම තුල දරුවාගේ අනාගතය අපි දන්නවා එහෙම වුණාම ඒ ළමයාට අධ්‍යාපන කටයුතු කරන්න වෙලාවක් නැහැ වෙලාවක් නැහැ එහෙම දැන දැනත් ඔබ කියන විදියට ළමයා සප්පායම් කරමින් ගේම් එකකට පොළඹවන්නේ ඇයි ඇයි ඒ කියන්නේ දෙමව්පියන්ගේ තියෙන ඔයිද 81ක් තමයි අසීමිත ආදරය ඒගොල්ලෝ අර ප්‍රමාණික දැන් අපේ දෙමව්පිය අපිට ආදරය කළාට වැඩිය දැන් දෙමව්පිය දරුවන්ට ආදරය කරනවා එහෙම කොහොමද කියන්නේ ආදරේ ආදරේ එහෙම අපිට නේ ආදරේ ඒ ආදරේ කරන නිසානේ දැන් අපේ යමක් ඉල්ලුවා නම් අපේ දෙමව්පියන්ගෙන් එයාලා අපිට දුන්නේ කොහොමද දැන් දෙමව්පිය කොහොමද දරුවන්ට යමක් ඉල්ලුවම දෙන්නේ සමහරව ඉන්නවා ලෝන් අරගෙන ළමයිට මේ ෆෝන් එකක් අරන් දෙනවා දැන් ඒ තත්තර දෙමව්පිය පත්තර ඒගොල්ලෝ කියන අනේ සූම් වලින් පන්ති කරන්න තියෙනවා මේගොල්ලෝ පන්තිය කරන්න කියලා ඉල්ලුවා ඒක නිසා තමයි අපි දෙන්නේ ඉගෙන ගන්න දෙමව්පියන්ගේ එක පැත්තක් තියෙනවා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න කියන අදහසින් තමයි දෙමව්පිය ඕක දෙන්නේ දරුවා ඉතා සූක්ෂමව කණ්ඩායම් වලට ගිහිල්ලා තමන්ගේ අනාගතේ විනාශ වෙන බව දන්නේ නැතුව ළමයා අර ගේම් වලට හුරු වෙනවා ඉතින් මගේ දවසට දුරකතන 25ක් 30ක් මගේ මේ දැනට මේ දවස්වල 25කට 30 පැත්තකට යනවා අපේ දරුවා ඉස්කෝලේ යන්නේ අපේ දරුවා නිදිය ගන්න අපේ දරුවා කන්නේ නැහැ දැන් මට ඕක අහලා 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 ඇති වෙලා ඒතර දැන් මාගෙන් අහන මොකද්ද ඔබතුමියට කරන්න පුළුවන් මොකද්ද ඔබතුමියට කරන්න පුළුවන් මමත් අහනවා මම කියන්නේ කරන්න පුළුවන් එකම දේ තමයි ළමයව ගේන්න ඕනේ ගෙනල්ලා ළමයව දුරකතන එක්කම අරන් ගන්න ඕනේ අතේ තියෙන ළමයාත් එක්ක ගුණයෙන් කතා කරන්න ඕනේ ළමයාගේ පැත්තට ළමයාගේ පැත්තර තමයි අපි කතා කරන්න ඕනේ. ඊට 75ක් ළමයා පැත්තර කතා කරනවා. කතා කරලා ඉවරලා ළමයාට මේකේ තියෙන අනිසි ප්‍රතිඵල කියලා දෙන්න ඕනේ. එතකොට 100 ඉතුරු 125 කාගේ පැත්තට කතා කරා? ඉතුරු 125 මටයි දෙමාපියන්ටයි තියා ගන්න ඕනේ. 25. 75 දෙමාපිය දරුවන්ගේ පැත්තර දැම්මොත් දරුවා අපට එකඟ වෙනවා. ඒක මට අත්දැකීමෙන් කියන්න පුළුවන්. මොකද හේතුව මේ ගේම් ප්‍රශ්නෙම නෙමෙයි. තව ඔය වගේම මේ ආදර සම්බන්ධතා නිසා ජීවිත විනාශ වෙන ළමයි ගොඩක් ඉන්නවා. ආදර සම්බන්ධ. දැන් භද්‍ර මහත්මිය ඔබ අර කිව්වනේ ගේම් එකක් හයිලයිට් කළා මොකද ෆයර්. ඔව් ෆ්‍රී ෆයර්. ෆ්‍රී ෆයර්. දැන් මේ ගේම් එක සම්බන්ධයෙන් තමයි මේකට ඇබ්බැහි වෙච්ච දරුවෙක්ගේ අනාගතය විනාශ වෙලා තියෙන ආකාරය ගැන තමයි ඔබ WhatsApp සමාජ මාධ්‍ය ජාලය හරහා විසිරුවලා තිබුණේ. ඔව්. මොකද ඒ කතාව? ඔව්. මම ගේම් සම්බන්ධව මට පුල් දැනුමක් නැහැ. පළවෙනියෙන් ඒක කියන්න ඕනේ මම ගේම් සම්බන්ධව මට පුළුල් දැනුමක් නැහැ මොකද මට මේ 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 මෑත කාලේ තමයි මේ ගේම් සම්බන්ධව ළමයි ආවේ ඉස්සරාවේ අකුරු ලියන්න බෑ ඊළඟට ආදර සම්බන්ධතා මේ යුගයෙන් යුගයට විවිධේම මම කතා කළා මෙන්න මේ හිටි හැටි දැන් මාස 6ක වගේ කාලෙක ඉඳන් දිගටම ළමයි වගේ ඉන්නේ ෆෝන් එකත් එක්ක තියෙන ප්‍රශ්න දවසකට ওই වගේ ළමයි කීයක් විතර එනවද මගේ හිතේ දවසර ළමයි 15ක් විතර කතා කරනවා එනම කොහමත් පහක් විතර. ඔන්න එක දවසක් ළමයි ගිනාවා. ඒ ළමයා මේ අවුරුදු 6ක් ගේම් ගහලා හින්දි චිත්‍රපටි බලලා. ඒ ළමයට මේ ගමන ඕ ලෙවල් දින ළමෙන් ඒ ළමයට මුකුත් නෑ. මං කෝ බල්ලා ගැන රචනයක් ලියන්න කියලා. බල්ලා 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 කී කී ඉන්නවා. බල්ලට හැයට යන්න බෑ. මොන්න තරම් මොලේ විනාශ වෙලාද කියන එක තේරුණා. මේ දරුවා ගැන කිව්වේ මේ දරුවා ගෙනාවේ දැන් දවස් 5කට විතර කලින් එයා මෙහෙම කිව්වා. මම ගේම් ගහනවා. ඒක නතර කරන්න බෑ. गेम गहनम हितेन्े फ्री फाय तम गेम मेक मम कर रैट तम गहने रै नमे पांद्र हतर मेन का गेम गहन उदेट निधि मताय इस्कोले अन्न हितेन्े इस्कोले गियत निधि मताय उगण अहंग इन हितेन्े निंदेनो पांतीये मम मेक पटांगे फेब्रवरी मस इंदाइंद दिघट गहन मम मे गेम गहन पोण्य करुन अम्म एक अणु हद्दे का कोरोना हिंदा सूम पांति तिमुना එවිත තමයි අම්මා ෆෝන් එක කෙව්වේ. ඒ වුණාට යාළුවෙක් මට ගේම් එක ගැන කිව්වා. මටත් ආසයි තුනා. මා ජොයින් වුණා. මුලින්ම රෙජිස්ටර් වෙන්න මගේ අත වීදුරු කටුවකින් කපාගෙන ඒකේ ෆොටෝ එකක් ලයිව් දාන්න කිව්වා. වරපසල කාරණාවක්. දැන් කාටද මේ රෙජිස්ටර් වෙන්න කාටද මේ ලේපේ බලන්න ඕනේ? ඒක ගැන මම දන්නේ නැහැ. ඉතින් මම මේ සම්බන්ධ මම දන්නේ නැහැ. මේ ළමයා කියන ටික තමයි මමත් ඉති කියන්නේ. ඔබ ඒ දරුවගෙන් ප්‍රශ්න කරේ නැද්ද කාටද මේ ෆොටෝ එක ලේ දකින්න ඕම? ඒ ළමයා කතා කරන්නේ නැහැ. පුදුම අමාරුවකින් කතා කරේවි. ඒ ළමයා කවුද මරන්න එනවා කියලා පිටිතර හේතුලා බයෙන් බලාගෙන ඉන්නවා කතා කරන්නේ තේ ළමයා තමයි කතා කරන්නේ දැන් ඒ කතා කරපු එකද ඔබ ලියාගත්තා හා එතකොට ඒ වෙලේ ගොඩක් රිදුනේ නැහැ විදුරු කටුවෙන් කපා ගන්න රිදුන්නේ නැහැ මට ඕනුනේ කොහොම හරි ගේම් එකට සෙට් වෙන්න එදා ඉඳන් දිගටම ගේම් ගැහුවා එයාලා කියන හැමදේම කළා දවසක් මට සීදි විනාසා ගන්න කිව්වා ඒ හින්දා මම ප්‍රශ්න දැන් එයාලා තමයි ඒ කියන්නේ ඔය ලේ ඉල්ලපු කට්ටිය තමයි සියදි වෙනසා ගන්න බල කරන්නේ බල කරන්නේ දැන් ඔය වෙනි බලපතල කාරණා දැන් ඔය දරුවගෙන් අහගත්තෙම නැද්ද කවුද මේ කියලා ඒක තමයි කියන්නේ ඒ ළමයා ඒව කියන්නේ නැහැ ඒ ළමයා බයයි මේ ළමයා මරනවලු ඒ කට්ටිය කිව්වොත් එතන ප්‍රශ්නේ
एड्रेस එකේම තියෙනවා ගෙදරට ගිහිල්ලා ඒ ළමයාගෙන් අහුවත් වගකිව යුතු අය කියාවි වගකිව යුතු අය කියලා ඔබ නීතිය නීතිය නේද නීතිය තමයි දැන් මෙතනට එන්න ඕනේ මං හිතන්නේ එතකොට එයාලා හැමදේම කළා ඉතින් දිගටම ගෙංගව එයාලා කියන හැමදේම කළා දවසක් අපිට සීදි විනසා ගන්න කිව්වා අපිට අපිට කියන්නේ කට්ටියටම පන්තියේ ඒ හින්දා මම ප්‍රෙෂර් පෙතිබිව්වා ඒ උනාට මම මැරුනේ නැහැ මම ආයෙත් ගේම් ගැහුවා මගේ යාළුවෝ ගොඩක් ගේම් ගහනවා ඒ හින්දා මාත් ගේම් ගහනවා මම ශිෂ්‍යත්ව පාස් වෙච්ච ළමේ දැන් 9 වසරේ මම 57ක් ඉන්න පන්ති 7 වෙනියක් දැන් මට ඉස්සර වගේ ඉගෙන ගන්න බෑ මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ තාත්තා ගේම් ගහන්න එපා කියලා බනිනවා මට තාත්තර ගහන්න හිතෙනවා ඒ වෙලාවට මම දරුවට වයස කීයද දැන් 10 නේ අවුරුදු 15යි ඔව් අවුරුදු 15ක දරුවෙක් කියනවා මට දැන් තාත්තර ගහන්න හිතෙනවා ගහන්න හිතෙනවා ඒ වෙලාවට අපේ මාමා ඇවිත් මගේ ෆෝන් එක අරගත්තා ෆෝන් පොලිසියෙන් ගත්තා කියලා ගත්තා ඊට පස්සේ ගෲප් එකේ අය අපේ ගෙදර හොයාගෙන ආවා මගේ ෆෝන් එක අපව දෙන්න කියලා ගෙදර ආයට බැන්නා මාව මරනවා කිව්වා මට තර්ජනය කරලා ගේම් එක නතර කරනවා නම් ෆෝන් එක යාළට දෙන්න කියලා ගෙදර ආයටයි මටයි හොඳටම බැන්නා මට බයයි මාව මරයි කියලා ඔය ළමයා ඔච්චරමයි කතා කළේ ඔයිට යමුකුත් කියන්නේ දැන් දැන් බද්‍ර මහත්මිය දැන් ඔබ කිව්වා මේස කරලා දැන් නීතිය මැදිහත් වෙන්න ඕනේ කියලා ඔබ සමාජයේ වගකිව යුතු පුරවැසියෙක් විදියට ඇයි ඔබ ඒ සම්බන්ධීකරණය කරේ නැත්තේ නෑ දැන් මම තාම සිද්ධිය වෙලා සතියයිනේ සතියක කාලයක් කියන්නේ සතියක් කියන්නේ දැන් මම කිව්වා දැන් මම බුද්ධයන්සේ නිලධාරි මහත්තයෙකුට කිව්වා අපි මේකට මොන හරි කරමු කියලා එතකොට මම කියන්නේ මේකයි මේ ගේම් ගැසීමේ ගේම් මේවා සකස් කරන අයවත් මේවා ගෙන්නන අයවත් මේවා සල්ලි ගන්න අයවත් මේවා උපයන අයවත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ මට තියෙන එකම ගැටලුව මේ දැන් ඇවිල්ලා තියෙන දැවැන්ත තර්ජණය මේ දරුවන්ගේ අනාගතේ විනාශ වුණොත් අපි නැති කාලෙක මේ රට කවුද බාරගන්නේ දැන් අපේ දෙමාපියෝ හරියට රටට හිටියේ නිසා අපි හින්නවා මගේ දරුවා හොඳට හැදිලා තිනවා දරුවගේ දරුවා වෙනුවෙන් මේ කතා කරන්නේ ඒ වගේ අපි අත්තම්මලනේ එතකොට අපි බලන්න ඕනේ මේ මොනුපුරට මේ වගේ අයත් එක්ක ඉස්සරහට ජීවත් වෙන්න වෙන්නේ ඒක නිසා ඉක්මනින් මේක නිවැරදි කරන්න අනිවාර්යෙන් මේකට රජයේ මෙදිහත් වෙන්න ඕනේ. ඊයේ මට එක ගුරුතුමියක් කතා කරලා ගුවා පඩි වැඩි කරගන්න ගුරු මහත්මීන් එකතු වුණා නම් ඇයි ගුරු මහත්මීන් අපි ඔක්කොම එකතු වෙලා මේක රජයට බල කරන්න බැරි අවුරුදු ගාණක් දාලා මෙතනින් මෙහාට මේ ළමයිට ගේම් ගහන්න දෙන එක තහනම් කරන්න කියලා. මම මේ පැත්ත දන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා දැන් විවිධ යෝජනා එනවා හමුදාවෙන් තමයි වැඩිම යෝජනා යන්නේ. මොනවාද හමුදාවෙන් එන යෝජනා? හමුදාවෙන් ඔක්කොම කියන්නේ මේක නීතිමය පැත්තට යන්න ඕන දෙයක්. අපේ දැන් කතා කළා කර්නල් කෙනෙක් මම මෙතන ඉද්දී කර්නල් කිව්වා මේක වහාම රජයේ මැදිහත් වෙලා මේ මගේ පුතා ගේම් ගහනවා ඒ ලෙවල් කරන්නේ අපිට මේක හරි කරදරයක් මොකද්ද මේකට කරන්නේ දැන් මම දන්න අය ගොඩ ඉන්නවා මමත් මෙච්චර මේක ගැන හිතුවේ නැහැ මගේ හිතවත් මපු දෙකම ලෙගර් ඔෆ් ලෑන්ඩ්ස් කියන ලෙගර් ඔෆ් ලෑන්ඩ්ස් කියන මගේ නෑද මල්ලි කෙනෙක්ගේ පුතේ යා අවුරුදු 430 ගහනවා බෑ යා මගෙන් ඕ ලෙවල් කළා යා දැන් මැචලින් ඒ ලෙවල් කරනත් ලෑස්ති දැන් සමහරු කියනවා මේක කරනකොට උත්තේජනයක් එනවා කියලා. ඊළඟ අනිත් වැඩවලට සමහරු කියනවා අපිට මුකුත් කරගන්න බෑ කියලා. ඔව් දැන් ඔතන තියෙන බද්‍ර මහත්මිය මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ උත්තේජනයක් එන එක හෝ ඒක ජීවිතයට යම් එන්ටර්ටේන්මන්ට් එකක් වෙන එක හෝ ඒක වෙනම කතාවක්. කතාවක්. දැන් කල්ලි ගැහිලා ගෙවල් වලට ඇවිල්ලා මරණ තර්ජන කරලා එහෙම කරනවා නම් ඒකට නීතිය මැදිහත් වෙ යුතුයි. හොඳයි. මට කියන්න දැන් ඔය එක කේස් ස්ටඩි එකක් නේ ඔබේ ඔය වගේ සාමාන්‍යයෙන් ඔබ කිව්ව විදිහට මේ ආවේ මේක විතරමයි ආවේ මෙහෙම. ඔව්. මේක විතරමයි ආවේ. අනිත් ඔක්කොම ඉන්නේ ගේම් ගහනවා, ඉස්කෝලේ යන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ, නිදිය ගන්නවා කියලා. ආහ්. ඔව්. ඒ කියන්නේ ඒගොල්ලන්ට මුකුත් මතක නැහැ. එක ළමෙක් ආවා, ඒ කෑගල්ලෙන් ඒ ළමයා විෂයන් තුනක් කරනවා. IT, SFT හොමයි. ඒ ළමයට IT කියන වචනේ සිංහලෙන් කියන්න තේරෙන්නේ නැහැ. IT මතක නැහැ කිව්වා. කියන්නේ ඒ තරමට ළමගේ මොලේ දුර්වල වෙලා. ඒ කියන්නේ දවසට පැය 10ක් යා ගේම් ගහනවා. උදේ 9 ඉඳන් රෑ 8 විතර නේද? ඔව් දැන් ඔබට අත්දැකීම දැන් මේ අපි කතා කරමින් ඉන්න හිතවතුනි මේ දුරකතන විශේෂයෙන්ම මේ ස්මාර්ට්ෆෝන් කිසිම හෙවිල්ලක් බැල්ලිල්ලක් නැතුව දෙමාපියෝ දරුවන්ට ලබා දීමෙන් අද වෙනකොට සමාජයට අත්විඳින්න වෙලා තියෙන අහිතකර ප්‍රතිඵල ගැන. බද්‍ර මහත්මිය දැන් මේ ස්මාර්ට්ෆෝන් එකත් එක්ක මේ ජංගම දුරකතනයත් එක්ක ගැට ගැහිච්ච ඊළඟ කාරණාව තමයි මේ විවිධ අයථා ක්‍රියාවලට දරුවන් යොමු වීම විශේෂයෙන්ම ගෑනු ළමයි සහ පිරිමි ළමයි ඉතාම ගැටවෙරවියේ ඉන්න මේ 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 ළමයින්ට තේරෙන්නේ නැහැ සමාජයේ යම් යම් පුද්ගලයන්ගේ ගොදුරු බවට පත් වෙනවා. ඒ වගේ අත්දැකීම් ඔබට තියෙනවනේ. මට එනවා මේ අවුරුදු 16 ළමයි ෆෝන් එකෙන් සෙක්ස් කටයුතු ලේ දෙනවා කියලා.
फोन सेक्स अदेलो मुन गेनोवा अद नम हेटर दिन दुना यह गैल मैं एक मुद्दे बहन फोन सेक्स ගැහන්න මේ කියන්නේ වයස කීයද දාසේ අවුරුදු 16 පාසල් ශිෂ්‍යාව පාසල් ශිෂ්‍යාව හා ෆෝන් සෙක්ස් කරනවා ළමයි මම දකින්නේ නම් මහා බරපතල විදිහට මේ දරුවෝ කඩාගෙන යනවා ඒහා සමානව දෙමව්පියෝ ගොඩාක් දෙමව්පියන්ට මේ මේ ප්‍රශ්නේ නිසා මේ බෝනමන රෝග හැදිලා තියෙනවා ප්‍රෙෂර් දියවැඩියාව කොලෙස්ටරෝල් හાર્ට් දෙමව්පියෝ රෝගී තත්ත්වයට ඇවිල්ලා තියෙනවා අඬ ඒගොල්ලෝ ඉන්නේ ඇඬු කඳුලින් දරුවන්ව මේකෙන් බේරගන්න බෑ කියලා මොකද්ද මේකට කරන්න ඕනේ කියන එක ඉතින් කතිකාවතක් යන්න ඕන මගේ යෝජනාව ඒකයි ඔබ ඇවිල්ලා මනෝවෛද්‍ය උපදේශනහ චර්යා ප්‍රතිකාර චිකිත්සක ඒ ඔබ කටයුතු කරන්නේ දරුවන් සම්බන්ධයෙන් පමණද වැඩිහිටියන්ටත් ඒක අදාළද වැඩිහිටියන්ටත් කරනවා දැන් සමහරු කියනවා සමහර නෝනලා එනවා මහත්ය ගේම්ම ගහනවා රැට යත් කෙන්නේ කතා බහ කරන්න කියලා කතා වඩුයි කියලා එතන මහත්ය ෆෝන් එකේ ඉන්නවා කියලා මේ දවස්වල දිගට මේනවා විවාහය සම්බන්ධ ගැටලු නෝන ෆෝන් එකේ ඉන්නවා කියලා නම් එච්චර විල නැහැ. ඔව්. මහත්තයා ගෙදරට පය ගහලා ටික වෙලාවක් යනකොට වොෂ් එකක් දාපු ගත්තම ෆෝන් එක ගන්නවා. දැන් ඔතන ඔතන ප්‍රශ්නේ තියෙන්නේ නෝනට මාකට් එන්න බැරි වෙලා තියෙනවා ගේම් එක තරම් මහත්තයා ඉස්සරහ. ඒක නෝනට වැඩිය ගේම් එක ආකර්ෂණීය වෙලා තියෙන එතන තියෙන්නේ නෝනගේ ප්‍රශ්නයක් නේද? වෙන්න පුළුවන් නේද? අද මහත්මිය දැන් අපි හුඟක් කාරණා ගැන කතා කරා. ඒ කියන්නේ ඔබ කමිටුවක් කියලා කතා කරේ ඔබට මේ දරුව සම්බන්ධයෙන් එන ඒ ෆැමිනිලි සහ ඒ ඔබේ අත්දැකීම් ගැන දැන් ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තරේකුත් තියෙනවනේ බද්ද මහත්මයා දැන් මම කැමති ඉස්ලාම් පැහැදිලි කරගන්න කර්නල් කෙනෙකුත් කතා කරලා කිව්වා නම් 11 වසරේ ඉගෙන ගන්න මගේ දරුවව මට අවනත කරගන්න බෑ කියලා දෙමව්පියෝ එවැනි අසරණ තත්ත්වයකට පත් වුනේ කොහොමද දැන් අපිත් අද දෙමව්පියෝ බවට පරිවර්තනය වෙලා හිටියට අපිටත් ළමා කාලයක් තිබුණා ඒ කාලේ අපේ දෙමව්පියෝ අපි දිහා බැලුවත් අපි බයයි බැලුවත් බයයි ඒක පරිවර්තනය වෙන්නේ කොහොමද? දරුවෝ දෙමව්පියන්ට බය නැති වුණේ කොතනින් ඉඳලාද? මම හිතන්නේ මේ තාක්ෂණය තමරට වඩා ගේ ඇතුළට ගත්ත එක. මම ඊයේ දැක්කා මේ මම බලන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ විදිහට හැසිරෙන ගෑන් ළමෙන් මම දැකලා තිනවා. ඒ රූප රාමුවේ ඒ ගෑන් ළම හැසිරෙච්ච ආකාරය විදිහටම මම දන්න ගෑන් ළමේ හැසිරෙනවා. එයා අම්මට කතා කරන්නේ මේ මැහැල්ලි, මේ මහල්ලා. මේ ඒ ගෑන් ළම හැමයි කතා කරන්නේ. මුන් දෙන්න මරන්න ඕන. එහෙම කියපු ළමෙක් ඉන්න මං ඒ වගේ කියපු ගෑන් ළමෙක් ඉන්නවා ඒ ඔබ කියන්නේ ටෙලිනාට්‍ය ලෝකයේ චරිතයක් මේ භාවිත ලෝකයේ සැබවින්ම ඔබ අඳුරනවා කියලාද එහෙම ළමයි ඉන්නවා ඒ විදිහටම කතා කරන ඒ විදිහටම කතා කරන ළමයි ඉන්නවා ඊළඟ විශාල හානියක් වෙනවා මේ කෙටිපණිවිඩවලින් දරුවෝ විශාල විදිහට විනාශ වෙලාද දැන් ගිය සතියේ ගෙනාව අවුරුදු 14 ගෑන් ළමයක් නමේ පන්ති පිරිමි ළමයට අවුරුදු 16යි ළමයා හොරණ ප්‍රදේශයේ या अधिक कुड़ पावित फिर मे गैलम आठ कथा कल रेट अहमदाम मे फोन का पिया इन्नो हो रे मे सेक्स कर तमें योजना करें सुधुगौम फिटिंग अविल इस्कोले हो रे पेर पाठ गौम के मंगना एक एक मेले मेट मेसेज बल बल निंदगी निंदेन अक्लट आवा अक् मेसेज बेलव एक टीका करमु वा सुधुगौ मेदंग इलांग पाट दागेन इलाम बलम गील दीन बलम इलाम बेहकील नमे पंथी इलाम बेहकील बलम गील दीन दहांगी बुण चूटी लमे दिनाव अत तीस पल की पागत लमे गैन लमे मे ताम दहाये मकदे मे इसको लमे के आलूना गेदरिंग पाई की मे පාගිලති ෆෝන් එක ගත්තා ලිඳේ පණින්න ගියා ඒ ළමයා ආව මුළු මනින්ම කොණ්ඩේ මූණ වහගෙන මේ මුළු කොණ්ඩෙම මෙහෙම දාගෙන මූණ වහගෙන අම්මයි තාත්තයි පේන්නේ නැති වෙන්න අම්මයි තාත්තයි දිහා බලන්න බෑ ඒතර කොණ්ඩෙන් අම්මයි තාත්තා පේන්නේ නැහැ මෙන්න මෙහෙම ඉන්නවා අම්මයි තාත්තයි පේනවට මුළු මනින්ම අවුරුදු 13 14 15 16 17 18 ළමයි විශාල වශයෙන් අගතිය කරා යනවා ඒක මං ගේම් වලට විතර චෝදනා කරන්නේ නැහැ. ඔව් භද්‍ර මහත්මිය ඔබ ගේම් වලට පමණක් චෝදනා නොකලට ඔබේ ඔය චෝදනාව සම්පූර්ණයෙන්ම ජංගම දුරකථනයේ ජංගම දුරකථනයේ අනිසිභාවිතය. 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 මට ඒකට යෝජනාවක් නම් ඉතින් කරන්න බෑ මං හදාගෙන ආවා. පොඩි දරුවන්ට තමන්ගේ වැඩ කරගන්න කුඩා කාලේ ඉඳන් ෆෝන් දීමෙන් වළකින්න ඕනේ. ඒක දෙවොත් කොයිතරම් කොයිතරම් වයස් පරතරයක්ද කියන්නේ. අවුරුදු දෙකේ සිට ඔව් අවුරුදු දෙකේ ඉඳන් ෆෝන් දුන්න ළමයි බහුතරයක් කියනවා වර්චුවල් ලොටසම් කියලා. ආ වර්චුවල් ලොටසම් කතා කරන්න බෑ. එයා ඉඳලා තියෙන ෆෝන් එකත් එක්කනේ
කතා කරන්න බෑ ස්පීච් තෙරපි කරන්න ඕන දැන් 10 ලක්ෂ ගානක් ඇදී ළමයි මං ඉදන් වර්චුවල් ලිටසම් ෆෝන් එක දිහා බලන් ඉඳලා කතා කරන්න බෑ එන්නේ නැහැනේ මේ පැත්තේ ඒක අම්මලා උයන්නේ පිහන්නේ කොහොම කරන්නේ ෆෝන් එක දිහා ඒතර එනවා වර්චුවල් ලිටසම් ලිටසම් ලක්ෂණ එනවා ඔව් ඒක හදන්න පුළුවන් වර්චුවල් ලිටසම් ඒක නිසා පොඩි කාලේ නම් ෆෝන් දෙන්න බෑ හැබැයි දැන් ඔය මට කියන්න පුළුවන් ඔය දැනට ඔය වැරදි ඔක්කොම චර්යාවල යෙදෙන්නේ කුඩා කාලේ නම් ෆෝන් එක අවභාවිතා කරපු ළමයි ෆෝන් එක අවභාවිතා කරපු ළමයි පමණට වැඩිය දුන්නා නැත්නම් මේ සූම් කරන්න ෆෝන් එක කරන් දුන්න පළිට ළමයි ළමයි නරක වෙනවා කියලා හිතන්න බෑ ඔව් එහෙම හොඳ ළමයි ඉන්නේ සූම් වලින් දිනු වෙච්ච ළමයි ඉන්නේ ඔව් දෙපැත්ත තියෙනවා ඔව් දැන් බද්‍ර මහත්මිය අපි මේ සාකච්ඡා අවසානයේ ගමු දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා ඔබ අපි ඔබත් සමග කතා කරපු විදියට ඔබට දවසකට දරුවෝ 20ක් 30ක් වගේ ප්‍රමාණයක් ඔබට හම්බ වෙනවා. ඔව්. දැන් මේ හැම ප්‍රශ්නයක් පිටිපස්සෙම දරුවව නිසි මාර්ගයට ගත්තේ නැති හේතුව තියෙනවා. ඔව්. දැන් දෙමව්පියෝ තමයි විශේෂයෙන්ම ගුරුවරු සහ දෙමව්පියෝ තමයි දරුවා නිසි මාර්ගයට ගන්න ඕන. බහුතරයක් වැඩි වෙලාවක් දරුවා ඉන්නේ දෙමව්පියෙක් එක්ක මේකේ වගකීම වැඩි ප්‍රමාණයක් කියන දෙමව්පියන්. දෙමව්පියන්. දෙන්නකෝ උපදේශයක් තමන්ගේ දරුවව තමන්ට කීකරු ලෙස තමන්ට අවනත ලෙස හදාගන්නේ කොහොමද කියලා. පළවෙනි එක තමයි අම්මයි තාත්තයි දෙමව්පිය ඉදිරි පිට කියවා ගන්න නරකයි. කලහ නෙමෙයි කියවා ගන්නවා. කියව ගන්නවා. ඒ කියන්නේ අම්මයි තාත්තයි දරුවෝ ඉදිරි පිට. දරුවෝ ඉදිරි පිට කියව ගන්නවා. අපි කියන්නේ ඒකට කියව ගන්නවා කියලා. ඔව්. රණ්ඩු වෙනවා නෙමෙයි. ඔව්. කියව ගන්නවා. ඒක හොඳ නෑ. ඒකට දරුවන්ට ගුණයෙන් කතා කරනවා. ගුණයෙන් කියන්නේ ආදරෙන්. ඔව්. මේ දෙනවා ෆෝන් එක නෙමෙයි කියනවා. ඔව්. දෙන්න පුතේ ෆෝන් එක. ඕක ඔයාගේට එච්චර හොඳ නෑනේ. අපි පස්සේ මේ වගේ වෙලා ගුණයෙන් දැන් අම්ම කෙනෙක් කතා කළා ෆෝන් එක හංගන්නද කියලා. මම කෝ ෆෝන් එක හංගන්න එපා. ඊයේ ෆෝන් එක හම්බලා ගෙදරක ඔක්කොම බඩු පොඩි කරලා දිනවා එකළමේ. ෆෝන් එක හංගන්න එපා. මොකක්ද ඒ කතාව? බඩු පොඩි කරගෙන. දැන් ඊයේ ෆෝන් එක හංගලා. ඒ ළමයා ගෙදර ඔක්කොම බඩු වලට ගහලා. කාලා පොඩි වෙන්න. මේ පොඩි ළමයි. පොඩි ළමයි. බඩු පොඩි කරනවා ගෙදර. පුතු කඩනවා. මම කෝ ෆෝන් එක හංගන්න එපා. ෆෝන් එකත් එක්ක මගේ ළඟට එන්න කියලා. මම තමයි ෆෝන් එක ගන්න. අරගෙන මම කාල සටහනක් දෙනවා. ඒ වෙලාවට පැය භාගයක් ෆෝන් එක දෙන්න කියලා. ෆෝන් එක මුළුමනින්ම අයින් කරන්න නරකයි කපාට. ඔව්. එතකොට ෂොක් වෙනවා. ඔව්. ගාන්ට ඒක කරන්න. දරුවන් ඕනටදී විශ්වාස කරන්න හොඳ නැහැ. එතන වැරදිච්ච එකම දන තමයි දරුවන් පුදුම විදිහට විශ්වාස කරනවා. දරුවන් විශ්වාස කරන්න හොඳ නැහැ. එතන තමන්ගේ කාලය කළමනාකරණය කරගන්න ඕනේ ෆෝන් එකත් එක්ක ළමයි ඉන්න වෙලාවට ළමයා මොනවද කරන්නේ කියලා. මේකක්වත් මේ අධික සැරෙන් කරන්න බෑ. හැබැයි ඊළඟට බලන්න ඕනේ ළමයාගේ මානසික තත්ත්වය. එයා අධික සැරණම් කියන දේ අහන්නේ නැත්නම් එයා විශේෂයෙන් මනෝවෛද්‍යවරයෙකුට යොමු කරන්න ඕනේ. ඒ මෙල්ලවීම තුළ ඒගොල්ල අම්මලට නතු වෙනවා. එහෙම නැතුව එයාට එයාගේ ස්නායු කැළඹීමක් තියෙනවා නම් ඉන්නෙන්න තත්ත්වය දරුණු වෙනවා. මනෝවෛද්‍ය ප්‍රතිකාර වලින් ස්නායු සංසුන් කළා ඊට පස්සේ ෆෝන් එකත් එක්ක වැඩ කරන්න ඕනේ. මම හිතන්නේ ප්‍රේ හේතුතුනි මේ සාකච්ඡාව ඔබට විශාල රුකුලක් වෙන්න ඇති ප්‍රයෝජනයක් වෙන්න ඇති ඔබේ දරුවව නිසි මාර්ගයට ගන්න යම් කිසි විදියකට ඔබේ දරුවා මේ කියන තත්ත්වයන්ට ගොදුරු වෙලා සිටිනවනම් විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනේ අපේ අනාගත පරපුර තමයි අපේ රට අනාගතයේදී බාර ගන්න නායකයෝ බවට පත් වෙන්නේ දරුවෙක්ට මව පියා වගේම මවට පියාට දරුවා තරම් සම්පතක් නැහැ. එහෙනම් තමයි අපි නිරන්තරයෙන්ම අපේ වහරේ තියෙනවා හොඳම දේ අපි ලබා දෙන්න ඕන අපේ දරුවන්ට කියලා. ඒ හොඳම දේ දෙනකොට ඔබ මිලාදික දුරකථනයක් අරගෙන දෙනවා නම් මේක හොඳම දේ කියලා ඒකේ අර්ථය ඒක නොවේ. ඔබේ දරුවා සමාජයේ යහපත් පුරවැසියෙකු කරන්න අවශ්‍ය නියම මාවතට රැගෙන එන්න කටයුතු කිරීම. ඔබේ දරුවා අනාගතයේ මේ රට බාර ගන්න සුදුසු පුරවැසියෙකු ලෙස ඔබ නිර්මාණය කරයි කියන බලාපොරොත්තුවෙන් සහ මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට ඔබේ දරුවා නතු වීමේ අවකාශය තියෙනවා නම් ඒක ගලවා ගැනීමට මේ සාකච්ඡාව යම් කිසි දුරකට හෝ මාර්ග උපදේශයක් වුණා යයි කියන සිතුවිල්ලෙන් අදට අපි සමු ගන්නවා. බද්රාජී කිරන්ගොඩ මහත්මියනි අපට බොහොම ස්තුතියි මේ කාර්යබහුල අවස්ථාවේ අපි වෙනුවෙන් අපේ අරුණ ප්‍රේක්ෂකයෝ අපේ රටේ ජනතාව වෙනුවෙන් අපේ ආයතනයට ඇවිල්ලා මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන්